නිෂ්පලකම්වල නිෂ්පලකමය දේශනාකාරයා දෙවන පරිච්ඡේදයේ 11 වන පදය නුමුත් මාගේ අත්වලින් කළා වූ සියලුම කර්මාන්තයද කරන්ට මා වෙහෙසගත්තා වූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්පලකමක්ව හිස් වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉරයට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි මිදිවතු උද්‍යාන සහ පළතුරු උයන් සාලමොන් සතුවිය ඔහුට දිය පොකුණු තිබුණි බොහෝ මන්දිර ගොඩ නැගුවේය රන් හා රිදීද ගායකයෝ හා ගායිකාවෝද ඔහුට සිටියහ මෙවැනි දේ පාප සැපත නොවුවද සැබවින්ම ඒවා ලෝකයේ සැපත වන්නේය එවකට සිටි ධනවත්ම රජ වශයෙන් සාලමොන් හට සියලු සැප සම්පත් භුක්ති විඳීමට හැකි වූ අතර ඔහු එය උපරිමයෙන්ම අත්හදා බලන්ට වූයේය එනමුත් ඔහු තමාගේ ජීවිතයේ අවසානයේ කරන ප්‍රකාශනය නම් ඒ සියලු ආශාද තමාගේ ආත්මයට වේදනාව ගෙන දුන් හෙවත් හිස් වූ උත්සාහයක් වූ බවත් ඔහුගේ ඇතුළාන්ත මිනිසයා නොසන්සුන් වූ බවත්ය ඔහුගේ හදවතේ හිස් බව හෙවත් නිෂ්පල බව ගැන ඔහු පාපෝච්චාරණය කරමින් නිෂ්පල කම්වල නිෂ්පල කමය සියල්ල නිෂ්පලයයි ඔහු නැවත නැවතත් ප්‍රකාශ කරයි ඔහු ලෝකය භුක්ති විඳීමට උත්සාහ කළ තරමට කාලකන්ණි කමහා අසතුටු බව ඔහු පසුපස හඹා යන්න විය දෙවිතුමන් වෙතින් පැමිණෙන ජීවය හැර අන් සියල්ලම හිස් බව හෝ නිෂ්පල කම වේ කීතාවලිය 16 වන පරිච්ඡේදයේ 11 වන පදය ඔබ අභිමුඛයේහි ප්‍රීතියේ සම්පූර්ණකම ඇත්තේය ඔබගේ දකුණු පැත්තේහි සදා කාලයටම සැපත ඇත්තේය යනුවෙන් කීතිකා කරුපවසන්නේය ලෝකයේ සෑම දෙයකින් තමාම හිස් කරගත් පාවුල්තුමා ජීවිතයේ අවසානයේ මරණ දණ්ඩණය බලාපොරොත්තු වෙන සිර කුටියේ දකින්න ලැබුවද ප්‍රීතියෙන් කුල් මත් වී සිටියේය මෙම ශුද්ධවන්තයාගේ ජයග්‍රාහී වචන මෙසේ සටහන් වී ඇත පිලිප්පි 3 වන පරිච්ඡේදයේ 11 වන පදය ඉතින් මාගේ සහෝදරයනි ස්වාමින් වහන්සේ තුල ප්‍රීති වෙන්න එම කාරණා නුඹලාට ලියා එවීමට මට වෙහෙස නැත පිලිප්පි 4 වන පරිච්ඡේදයේ 4 වන පදය ස්වාමින් වහන්සේ තුල නිතරම ප්‍රීති වෙන්න ඇයි නැවතත් කියමි පිලිප්පි 4 වන පරිච්ඡේදයේ 18 වන පදය මට සියල්ල ලැබී පූර්ණව සිටිමි ක්‍රිස්තුස් වහන්සේ නිසා සියල්ල අලාභයයි සැලකූ සුද වූ පාවුල් සහ ලෝකයේ සියලු සැප සම්පත් හිමි වූ සාලමොන් අතර වෙනස බලන්න ක්‍රිස්තුස් වහන්සේ උදෙසා සියල්ල අලාභයක් ලෙස සැලකූ තැනැත්තාගේ අවසානයේ ප්‍රීතිය හා ජයග්‍රහණය ඔහුට අත්විය අදටත් සුදර පාවුල්තුමාගේ ජීවිතය හා ඔහුගේ වචන විශාල සංඛ්‍යාවකට ජීවය හා ආලෝකය උදා කරන්නේය ක්‍රිස්තුස් වහන්සේ උදෙසා නිහතමානී ජීවිතයක් ගත කිරීම අපට විශේෂයෙන් අපගේ ජීවිතයේ අවසානයේ ප්‍රීතිය සමාදානය සහ ජයග්‍රහණය ගෙන එනු ඇත